දෙදා සිකවුරුද්දි වින් ඩීසල් වචන හතකින් මේ මුළු ලෝකෙම වෙනස් කරනවා. ඒ කොහොමද? You owe me a 10 second car. I owe you a 10 second car. Fast and the Furious. වේගය සහ අමුතුව. අනිවාර්යයෙන්ම ඔයාලා හැමෝම මේ වෙනකොටත් Fast and the Furious film series එකම බලලා ඇති. ඉතින් මේ film series එක ගැන කතා කරද්දී ගොඩක් අයට එක එකයි මතක් වෙනවා. හැබැයි වාහන වලට ආදරය කරන අයට මතක් වෙන සුවිශේෂී චැම්ප් කෙනෙක් ඉන්නවා. චැම්ප්. මේ අද යොත් ගරාජ් එකෙන් Mystery of History Episode 6 Champ කෙනෙක් Legend කෙනෙක් Go Beyond Toyota Supra අපි කතා කරමු කොහොමද Toyota Supra එක එළියට එන්නේ කියලා. මම කලින් වීඩියෝස් වල ගොඩක් සඳහන් කරලා තියෙනවා fuel crisis එක ආවා කියලා. Supra කියන brand name එක හම්බෙන්නේ. වර්ෂ 1978 දී Celica XX විදියට මේ කාර් එක මාකට් කරනවා. Toyota M series inline 6 engine එකක් තමයි මේ කාර් එකට use කරලා තියෙන්නේ. Japan වල Celica XX කියන නම success වුණත් USA වලට මේ නම හරියන්නේ නැහැ. මොකද ඒ වෙනකොටත් USA වල Celica කියලා තවත් කාර් එකක් තියෙනවා. ඒ නිසා මේ කාර් එක Celica Supra විදියට රීබ්‍රෑන්ඩ් කරනවා. Oh yes, කතා කරනවා. මගේ දිහා බල බල. හිදිමල් හිතේ නැවතිලා. ඔය මොනවද ඔය කරන්නේ? වැරදි කාලි සින්දු ප්ලේ කරන්න එපා bro. ඇත්තම කිව්වොත් මාක් 1 එකට වඩා එහෙමත් නැත්නම් 78 හදපු Supra එකට එහෙමත් නැත්නම් Celica එකට වඩා මේ කායේ ගොඩක් ලස්සනයි. ඒ වගේම තමයි දිග බල්ලත් ඇඩි. මේ කායකේ තියෙන විශේෂ දේවල් තමයි L වගේම P විදියට trim levers දෙකකින් manufacture කරලා තියෙනවා. L කියන්නේ luxury කියන එක. ඒ කියන්නේ මේ කායකේ සැප්පහසුට තමයි වැඩි ඉඩ කඩක් දීලා තියෙන්නේ. මේ කායක manufacture කරන්න පටන් ගන්න AT Mark 4 Supra. මේ කායකේ තියෙන වැදගත්ම දේ තමයි වාහනේ engine එක. 1JEZ සහ 1JZ GTE engine වල second generations මේ කායකට පාවිච්චි කරනවා. ඉතින් මේ engine හඳුන්වන්නේ 2JEZ GTE වගේම 2JEZ GTE විදියට. GTE engine එක inline 6 වගේම GTE engine එක twin turbo inline 6 engine එකකින් සමන්විත වෙනවා. කලින් models ඔක්කොටම වඩා මේ කායකේ power එක ගොඩක් වැඩි. ඉතින් ලෝකේ cars modifications කරන කට්ටියට car enthusiasts ලට තියෙන හොඳම platform එකක් විදියට Toyota Supra එක ලෝකේ පුරා ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. ඒක නිසාම ජපානයේ වාහන නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් හැමෝම වගේ මේ සම්මුතියෙන් ටිකෙන් ටික බිඳ දාන්න පටන් ගන්නවා. ඉතින් 2JZ GTE models වල 320ක horse power එකක් තියෙන models පවා මේගොල්ලෝ manufacture කරනවා. ලස්සන පෙනුමක්, reliable durable engine එකක්, ඒ වගේම පිස්සු හැදෙන විදිහට modifications කරන්න පුළුවන් හැකියාවක්. මේ හැම දෙයක් එක්කම ලෝකේ වාහන වලට ආදරය කරන මිනිස්සු අතර Toyota Supra එක මාරු විදිහට ජනප්‍රිය වෙනවා. හැබැයි ඊටත් වඩා මේ වාහනේ ඇමරිකාව ඇතුළේ වගේ මුළු ලෝකෙම කතා කරන්න පටන් ගන්නේ Fast and the Furious film series එක හරහා. ඉතින් අපි හිතනවා ඔයාලා මේ වෙනකොටත් Youth Garage එකෙන් Fast and the Furious film series එක ගැන අරන් ආපු වීඩියෝ එක බලලාද කියලා. ජපනීස් කා කල්චර් එක ඇමරිකාව ඇතුළට අරගෙන යන්නේ මේ film series එක හරහා. ඇඟපතින් ගොඩක් කුසමහත මේ ඇමරිකානෝ ඒ දවස්වල ඉඳලා පුරුදු වෙලා හිටියේ drag race පදින්න. මේ ෆිල්ම් එකෙන් අපිට ඇමරිකන් කා කල්චර් එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක ගැන අපි අරන් ආපු රිවියු එකත් බලන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරනවා.